ආයුබෝවන් අද අපි අවුරුද්දක වයසේ බබෙක්ට ලස්සන සරල ගවුමක් මහමු මේ සඳහා අට ඕනි වෙනවා අඟල් 10ක් පළල අඟල් 7ක් උස රෙදි කොටස් 4ක් මූලික රෙද්දෙන් 2යි ලයිනින් රෙද්දෙන් 2යි ඒ වගේම සාය සඳහා රෙදි කොටස් 2ක් ඕනි වෙනවා 1ක් අඟල් 22ක් පළල අඟල් 10ක් උස වෙන්න ඕනි. දැන් මුලින්ම මේ වගේ මූලික රෙදි කොටස් දෙක අතරින් ලයිනින් එක තියාගෙන කණ පිටපැත්ත උඩට වෙන්න තියාගෙන මේ විදිහට දෙකට නමා ගන්න. දැන් මම උරහිස අඟල් 3.5ක් ලකුණු කර ගන්නවා. ඒ වගේම අත්කට මම අඟල් 3.5ක් ලකුණු කරගෙන ඒ ලක්ෂ දෙක යා කර ගන්නවා. දැන් පපුවේ වට ප්‍රමාණය අඟල් 5ක් එන්නේ. ඒකත් මේ විදිහට යා කරගෙන මම අත්කට හැඩ කරලා ඇඳ ගන්නවා. ඊට පස්සේ ඉන මම අඟල් භාගයක් අඩුවෙන් ගන්නෙ 4.5ක් විදියට. ඊට පස්සේ ඒකත් මම පපුවේ ලක්ෂයේ ඉඳන් ඇල ඉරක් යහ කර ගන්නවා. දැන් කර වට අඟල් 2යි 1 සම්මත වීමක්. කර ගැඹුර මම පොඩි බබෙක් නිසා අඟල් 2.5ක් ලකුණු කර ගන්නවා. ඉදිරිපස සහ පිටපස එකම ප්‍රමාණයට ගන්නෙ. දැන් මම රවුන්ඩ් හැඩයට කර ඇඳ ගන්නවා. ඔයාලට පුළුවන් වී හැඩයට නැත්නම් කොටු හැඩයට වගේ කර ඇඳ ගන්න. ඊට පස්සේ මේ වගේ පින්ස් වලින් රඳවගෙන අපි ඇඳගත්ත ලයින් එක දිගේ රෙද්ද කපා ගමු. මම කරගාවේ මේ වගේ කට් මාක් එකක් දාගන්නවා. දැන් මේ විදිහට තමයි රෙදි කොටස් හතර අපිට ලැබෙන්නේ. දැන් මම එක කොටසක මේ වගේ අඟල් දෙකක් ලකුණු කරගන්නවා පිටපස ඕපනින් එකට. කණ පිටපැත්ත මේ විදිහට අඟල් දෙකක් ඇඳගන්න. ඊට පස්සේ උරහිස සම්බන්ධ කරගන්න මූලික රෙදි සහ ලයිනින් එකේ. උරහිස මහගත්තට පස්සේ ලයිනින් එකයි මූලික රෙද්දයි හොඳ පිටපැත්ත එකමත් එක තියලා මේ විදිහට පින්ස් වලින් රඳව ගන්න. ඊට පස්සේ කර වටේට මහ ගන්න ඕනි. ඕපනින් එක තියෙන තැන අඟල් දෙක මේ වගේ වී හැඩයට මහ ගන්න. දැන් මම මහගෙන තියෙන්නේ. දැන් මම ඕපනින් එක ගාවේ මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ කර වටේටත් කට් මාක්ස් ටිකක් දා ගන්නවා හොඳ පිටපැත්ත හරව ගන්න ලේසි වෙන්න. දැන් මම මේ පෙන්වන විදිහට හොඳ පිටපැත්තට හරව ගන්න. ඊට පස්සේ මේ වගේ ඕපනින් එක මේ මුල්ල චොප්ස්ටික් එකක් හරි කතුරක් හරි යොදාගෙන හොඳට හදාගන්න. දැන් අපි අත වටේට අත්කට මහ ගන්න ඕනේ. ඒකට මම බයස් පටියක් කපා ගන්න ඕනි. බයස් පටි දෙකක්. ඒකට මේ වගේ රෙදි කොටසක් කපාගෙන බලවාටියේ තියෙන පැත්තට නමා ගන්න. ඊට පස්සේ බලවාටියේ වැඩි ටික මේ විදිහට කපලා අයින් කරගන්න.
බයස්පටිය අඟලක මහතට කපා ගන්නේ මේ වගේ අඟලක් ලකුණු කරගෙන අපිට රේඛාවක් ඇඳ ගන්න පුළුවන්. ඉතින් බයස්පටි ගොඩක් මේ විදිහට අඟල අඟල ලකුණු කරගෙන ඊරි ඇඳගෙන කපා ගන්න පුළුවන්. මම දැන් අඟලක් මාක් කරගත්තා. ඊපස්සේ ඒක දිගේ මම රේඛාවක් ඇඳ ගන්නවා. දැන් මං ඒ ඇඳගත්ත රේඛාව දිගේ කපා ගන්නවා. මට අවශ්‍ය බයස්පටි දෙකක් නිසා මම මේ රේඛාව දිගේ විතරයි කපා ගන්නේ. දැන් මේ මැද නැම්මෙනුත් කපලා අයින් කරගන්න. එතකොට අපිට කොටස් දෙකකට බයස්පටි දෙකක් ලැබෙනවා. දැන් බලන්න මේක හොඳට මේ පැත්තට ඇදෙනවා. ඔයාලට තව බයස්පටි අර රෙද්දෙන් කපා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ අත්කට වටේට බයස්පටිය තියලා අයිනෙන් මහ ගන්න. දැන් මම මහගෙන තියෙන්නේ. ඊට පස්සේ අත්කට වටේටත් කට් මාක්ස් දා ගන්න. ඉතින් මම මේ වගේ බයස්පටියක් අල්ලන්න කියා දෙන්නේ ඉස්සෙල්ලම මේ වීඩියෝ එකෙන්. මම හිතනවා ඔයාලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. කට් මාක්ස් දාගත්තට පස්සේ ලයිනින් එක පැත්තට හරවගෙන මේ වගේ දෙපොටක් බයස්පටිය නමලා පින්සලෙන් රඳව ගන්න. අනිත් පැත්තත් මේ විදිහටම බයස්පටිය නමා ගන්න. නමාගෙන බයස්පටිය වටේටම මහ ගන්න. දැන් මේ තියෙන මහල ඉවර වුණාට පස්සේ මීළඟට අපිට සාය කොටස මහ ගන්න හැටි බලමු. එතනදී සාය කොටස් දෙකේම ඉන රැලි කරගන්න වෙන වෙනම මේ විදිහට. ඉන රැලි කරගත්තට පස්සේ ඒක උඩ කොටසට තියලා මහ ගන්න ඕනි. කොටස් දෙක වෙන වෙනම මේ වගේ හොඳ පිටපැති එකමත් එක තියලා ලයිනින් එකත් එක්ක අල්ලගෙන සික්ස් එකක් හරි ඔලොක් හරි තියෙනවා නම් විතරක් කරගන්න පුළුවන්. අනිත් කොටසන් මේ විදිහට තියලා මහ ගන්න. මම දැන් මහලා ඉවරයි. මම සික්ස් එකක් කරගෙන තියෙන්නේ. දැන් අපි දෙපැත්තෙන් මහ ගන්න ඕනි. එතනදී මුලින්ම මේ විදිහට රෙදි කොටස් දෙක එකමත් එක තියලා මුලින්ම ඉනට ඉන තියලා පින්සලින් රඳව ගන්න දෙපැත්තෙන්ම. ඊට පස්සේ ගවුමේ වාටිය පැත්තෙනුයි අත් කට තියෙන තැනනේ පින්ස් ගහලා අඟල් භාගයක මහුම් වාසියක් තියලා දෙපැත්තෙන් මහ ගන්න ඕනි. ඒ ගමම්ම දෙපොටක් නමලා ගවුමේ වාටියත් මහ ගන්න. මේ තියෙන්නේ මං ගවුම මහලා ඉවර වුණාට පස්සේ මම මේ වගේ හාවෙක්ගේ හැඩ තලයට රෙදි කොටසක් කපාගෙන තියෙනවා. මුලින්ම රෙදි කොටසක් කපලා ඒක පේපර් ස්ටිෆින් එක අලවගෙන හැඩ තලේ ඇඳලා කපා ගත්තේ. ඊට පස්සේ මම මේක මැෂින් එකෙන් වටේට මහා ගන්නවා. ඔයාලට අතේ බ්ලැන්කට් මැෂින් මහා ගන්නත් පුළුවන්. ඉතින් අපේ ගවුම මහලා ඉවරයි. හරිම ලේසි. ඉතින් මහන්න ඉගෙන ගන්න කෙනෙක්ට මේක ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඔයාලා මගේ චැනල් එක තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඒ වගේම මගේ අනිත් චැනල් එක කුක් විත් අෂි YouTube චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා.